करुणावंत पिन्वतुनि पिन्वतियनि अदमम विरुदुधाम देशनावट मात्रुका करगत्ते अपमहा बोस्तान वहांसे मयूरकुले इपदी सीले बालय पेन्नु आकार्य कियविन महा मयूर जातके नमति आदर्शमत कथा वस्तु दसपारमि दंपुरमिन लोतुरु बुदु बावलाबमिं सन रामर सैसी पिया देवराम वेरे मनरंग सुंदर सद हम गंगा लो सतुनट बेदा देनवा तिंबर संग गन पिरिसक साकंचावक करनवा नट पैमुनुनु बुदु हिमी भिक्षु पिरिस गेंग असन्नी मोनवा पिली बांदद वट विलासा कांचा करन्नी बुदु हिमी यनी देव दंतेर ओबट वैर करन्नी बुदु करुणावें हिमी यनी ओब मैत्रिय वडन्नी दामगे संबुदु हिमी संग नम केट कथा कला बेदा दिन व सद हम सुव करुणा गुण मित पाला देव दत्त तेर अद पमनक नोवीने मट वैर कले किंवत संग नमत अपे बुदु हिमी देश नाकले पुरन एक समयक बंबदत्न राज किनिक विला को देम देव दत्ते रिदुं में विदियत वैर कला भगवत मगे सैसी पिया पिंवत संग नमट एदा गुणवत लेस में जातक कताव दुन्नी पादा दसपारमिता धर्मयन पूर्णे करमिन एसिस मसले अमुदरुवन दंदीला लौतुरु बुदु पदविय लबागत कांतिमा शांति नायक ज्ञानन वहांसे सेवत नुवर जेतवनारामी वेडवसन समी एकतरा संगगन पिरिसक साकच्चावक करेनवा एतनट वेडिय बुदु पियानन वहांसे अहनवा मोनवा पिलिबंदद साकच्चा करन ए संज्ञा वहांस लखीनवा बुदुरजानन वहांस देवदत्तेरिंदु ओबट वैर करनवा ओब देवदत्तेरिंदुंट मैत्रिय वडनवा ब्रान वहांस ए कियनवा अद पमनक नोवी पेरुम पुरन एक समयक ओय देवदत्तेरिंदु बरनेस पुरवरे रजकिनिक विला मट मेन्न मे विदिट वैर कला किया पूर्वापर संधि गलपा महामयूर जात कथाव गिनहर दक्वनवा दिनयक पेर बरनेसं पुर बंबदत राज काम कले वनले हबक मयूर कुले अपबोसत इपदुनी लक्षण में मोनर पेटिया गे रूपय हरिया गे देखरन पहिम पिरी मदटियंग एट देखांसेर वनये अनमोन रुवतर मी पेटिया कैपी पिनी मोनर पेटिया गे पीत मत राम रेखा तुनक पिनी कालय गेवे मिंग यान विट उस महात्म सिरुर वेडुनी केले इन अनित मोनरु समटम वैडियन लोकूनी फिर बरनेस पुरवरे बंबदत रजतुमा रजकम करने काली अपे बोस्तान वहां से मयूर कुले इपदुना लक्षण में मोनर पेटियागे रूपे हरियालंकाराय एस देक रन पहेन पिरी मदटियट देखा पागी वने इन अनित मुनरुंट वडा कैपी पेन्न गतियाक तिबुना मे मुनर पेटियागे पित मत
රන්රේකා තුනක් තියෙනවා කාලයේ ගෙවිමි යනකොට අනිත් මොනරුන්ට වඩා උස් මහත් වී සිර්ර වැඩමින් ලොකු වුණා වනයේ සිටින මොනර පිරිස එකතු වෙමින් කරලා කතා මොනරු අතර රජතුමා ලෙස එතුමාව පත් කරගත්තා දිනක් යද්දි මොනර රජුට තද පිපාසයක් දැනෙනවා වන තුල නැති විලක් ළඟට දිය බොන්නට සිතා යනවා අනිත් මොනරු පිරිස සාකච්ඡා කරලා මේ ලක්ෂණ මොනරව රජකමට පත් කරව ගත්තා දැන් මොනර රෑනින්න නායකයා තමයි මේ රන් රේඛා තුනක් පිටමත තිබෙන මොනරා එක් දිනක් මේ මොනර රජුට තද පිපාසයක් දැනිලා වතුර බොන්න විලක් ළඟට ගියා බොන්නට විල ඇතුළට මොනර රජුන් එබෙනා විට සිය රූපයේ ඇති හැඩරුව පෙනී යනවා තම දෙනෙතට දැක රූපයේ ඇති ලක්ෂණ ආඩම්බරයක් හිතෙනවා සැකයක් ඇති වී එම දින මේ ලෙස කල්පනා කරනවා වනයට දඩයක් කරුවම් දඩයම් සඳහා ඒවි මා සිටියොත් මේ වන තුලේ මාට අනතුරක් වේවි ඉන්න ගියොත් පිරිස සමග කෙලෙසක හෝ මාව නැසේ යන්නේ ඕන හිමාල වනයට කාටත් හොර රහසේ දිය බොන්න විල ටේබෙනකොට එදිය යටින් දැක්කා මොන් රජුරුවන්ගේ රූපේ ලක්ෂණ ආඩම්බරයක් ඇති වුණා මොන් රජුන් හිතනවා මම මේ කැලේ හිටියොත් මගේ ජීවිතේ විනාශ වෙයි දඩයක් කරුවන් එනවා දඩයම් සඳහා එහෙම වුණොත් මාව නැසිනවා මේ පිරිසටත් රහසින් මම යන්න ඕන හිමාල වනාන්තරයට යන්න අන්න එහෙම අදහසක් ඇති කරගත් මොන රජතුමා ඒ වනාන්තරයෙන් පිටත් වෙනවා රෑ වුණ විට මොනරු පිරිස නිදියන විට තටු අකුලා ඒ වනයෙන් මොනර රජුන් පියඹයි අත් තටු සලෙලා හිමාල වනයට පියඹා ඇවිදින් බොහෝ වෙහෙස නැත නිමා කළා එදා ගමන නැවතී නුග ගසක් මත ඊරාගෙන හිරු නගිමින් පසු දිනයට උදා වෙනවා ආරක්ෂා වී සිටින්න සුදුසු හොඳ තැනක් සොයනවා මොනරු පිරිස නිදියනකන් ඉඳලා මොන් රජතුමා පියෑඹුවා හිමාල වනේ බලා එදා රාත්‍රි වුණා නුග ගසක් මත නතර වුණා පහුවෙනිද හිරු උදා වෙනවස් සමග කල්පනා කළා මට නිවහනේ ඉන්න තැනක් සොයාගන්න ඕන සර්පයෙකුට බලලෙකු හට මිනිසෙකු හට බැහැ නගින්න පර්වතයක් දැක සිතෙනවා මෙතන හොඳයි මට විසින්න කුස පුරවන් ආහාර සොයන් ගොහිදින් දහවල් කාලෙට කුස පර්වතයේ මුදුනට පියාසලයි රෑ කාලෙට සර්පයෙකුට බලලෙකුට මිනිසෙකුට නගින්ට බැරි පර්වතයක් දැකලා එතන තෝරගත්ත නවාතැන සඳහා දහවල් කාලේ ආහාර සොයාගෙන කුස පුරවන් රාත්‍රි කාලෙ මේ පර්වතේ නවාතැන් ගන්නවා සැකදුරු කර සිව්වෙනි පර්වතයේ එදා වැඩ වෙසෙනවා
එක දවසක් වැඩි පියෙකුට මේ මොනරා ඇස ගැහෙනවා මරණසන්නමයි වැඩි පියා ඒ වෙන විටත් තුනි කරමින් ඉක්මන් පැලවෙත ගොහිදින් පුතු හට කියන්නේ මාමීට කලින් නුදුටු රන්වන් මොනරෙක් දුටුවා හිමාලයේ සිව්වෙනි පර්වතය අතර සැරිසැරුවා ඉතිං ගොසින් යම් දිනයක මෙය පවසනු මහනිරිඳුට කටින් කියා තම පුතුහට වැදි රජපත්තුනි මරණිට එක් දවසක් වැදි පියෙකුට මේ රන්වන් මොනරා ඇස ගැහුණා ඒ වෙනකොටත් වැඩි පියා හිටියේ මරණාසන්නව ඉක්මන් කරලා පැලට ඇවිත් තරුණ වැඩි පුතාට කියනවා පුතේ මම් මීට කලින් නුදුටු රන්වන් මොනරෙක් සිව්වෙනි පර්වතයේ ඉන්නවා දැක්කා කවදාහරි නුඹ ගිහින් මහරජතුමාට මේ ගැන කියන්න ඕන එහෙම කියපු වැඩි පියා මරණයට පත් වුණා වරණස් නිරිඳුන්ගේ අග බිසවකේ මදේවිය හට පෙර එක් දිනයක සිහිනෙන් පෙනී යනවා මේ විදියට සිරියානේ සිටිකේ මාදේවිය නිදි ලොවට යනවා හරි ලක්ෂණ රන්වන් මොනරෙක් බණ දේශනා කරනවා පහසුවකේ මදේවි බණ අසත් දිසාදු කියා අවසංකර දේශනාව මොනර රජා යන්න ගියා මොනර රජුව අල්ලනු කියමින් දේවිය අවදි වුණා නැනවත් බඹදත් රජතුම මාහයියෙන් සිනාසුණා පාමින් බඹදත් රජ ගොහින් කේ මදේවි ළඟට විමසන්නට පටන් ගත්ත දුටුව සීනේ විස්තර කොට බරණස් රජතුමාගේ අගමිසව කේ මාදේවිය සිරියහන් ගබඩාවි නිදිලොවට පිවිසුණා අන්න ඒ වෙලාවේ හරි ලක්ෂණ රන්වන් මොනරෙක් කේ මාදේවියට ධර්මදේශනා කරනවා කේමාදේවිය නිදි යහනේ සිට සාදු කිය කියා බණ ඇසුවා ඒ දේශනාව අවසන් කරපු මොණ්ඩ රාජයන්ට ගියා නිදි යහනින් අවදි වුණ කේමාදේවිය මොණ රජුව අල්ලන්න කියමින් මාහයියෙන් කෑ ගහනවා මෙය ඇසුන බඹදත් රජතුමා හිනා වෙන්න පටන් ගත්තා කේමාදේවියගෙන් බඹදත් රජතුමා අහනවා මොකක්ද ඔබ දුටුව සීනේ කේමාදේවිය විස්තර කරනවා මානිදි ලෝකෙක සිටි විට සීනෙන් මා ඇසුවා රන්වන් පෑ මයුර රජෙක් ලක්ෂණ බණ දෙසුවා මං ආසයි ඒ රස බණ හැබැයි දැනගන්න රන්වන් පෑ මයුර රජෙක් මැදුරට ගෙන එන්න දිය වඩවන දාම් කතා එතුමා පවසාවි එය කරගත නොහැකි වුනොත් මගේ පණ කඳ යාවි රන්වන් මයුරවගෙන් වා දම් රස පවසන්න පින් සිදුවේ හිමියනි මා මරණින් මුදවන්න පිලිගෙන සිය සුන වෙත මහරජතුමා යන්නි සිය ඇමතින් ලංකරගෙන රාජ අනක් දුන්නි හේමදේවිය කියනවා මම නිදි යහන නිදි ලෝකෙක ඉන්නකොට රන්වන් මොනරෙක් ඇවිත් මට ධර්ම දේශනා කළා අනේ හරිම මිහිරි මට ඕන හැබැයි ඒ රන්වන් මොනරගෙන් බණ අහන්න මේ ඉෂ්ට කරගන්න බැරි වුණොත් යාශාවින් මා මැරේවි මහරජතුමනි ඔබතුමා කොහොම හරි ඒ රන්වන් මොනරෙක් ගෙන්නලා මට ධර්ම දේශනාවක් කරන්ට
අන්න දේවියගේ වචනේ පිළිගත් බඹදත් රජතුමා සිංහාසන මතට ගොස් මැති ඇමතිවරු කැඳවලා මේ වගේ ඉල්ලීමක් කරනවා ඇමතිවරුනි මගේ කේමා දේවියට ආශාවක් තියෙනවා රන්වන් මොනරෙක්ගෙන් බණ අහන්න ඒ නිසා වහම අනබෙර කරුවෙක් යවන්න බරණැස් පුරවරි දන්න කෙනෙක් ඉන්නවනම් රන්වන් මොනරෙක් අල්ලගෙන එන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් වහම ඇවිත් මා හමුවන්ට කියලා රජතුමාගේ අදහස පිළිගත් මැති ඇමතිවරු අනබෙර කරුවෙක් කැඳවලා බරණැස් පුරවරි මේ පිළිබඳව කිය කියා යවනවා රන්වන් මොනරෙක් දුටුවෙක් මෙරට ඇත්ද සොයනු යම් කෙනෙකුන් ඇත්නම් ඔහු මා හමුවට එවනු අනපිලිගෙන රාජසෙබළු රට සැමතැන යනවා වනයේ වසන වැදි පුතෙකුව මැදුරට කැඳවනවා අන්න ඒ අනබෙර කරුත් රාජසෙබළු සොයනවා රන්වන් මොනරෙක් දුටුවෙක් ඇද්ද ඇසු කෙනෙක් ඇද්ද අර වැදි පුත්‍රයා රාජසෙබළුන්ට කියනවා මාව එක්කරයි යන්න බඹදත් රජතුමා හමුවට වැදි පුත්‍රයා රජතුමා හැදි ගැහිලා මෙහෙම විස්තරයක් කියනවා වැදි පුත්‍රයා හරි සතුටින් පැමිණිලා රජමැදුරට හදි ගැහිමින් රජතුමාව විස්තර පවසයි මෙලෙසට වඩවන රණ මොනරෙක් සිව්වෙනි පර්වතයේ ඇත්ති කියනුය නුඹ යම් දිනයක රජතුමා ඇසුවොතින් සත්ති කොරහැඩි හඬකින් මාහට මොනරගේ විස්තරය කියා මා දැඩි කළ මගේ පියා මෙලොවින් පරලොවට ගියා වැදි පුත්‍රයා කියනවා මහරජතුමනි මගේ පියා මැරෙන්න මොහොතකට කලින් මට කිව්වා සිව්වෙනි පර්වතේ රණ මොනරෙක් ඉන්නවා කියලා යම් දිනයක රජතුමා ඇසුවොත් කියන්ට කියලා මම ඒකයි මේ පිළිබඳ ඔබතුමාට කියන්නේ සත්‍යයක් අන්නේ වෙලාවේ බඹදත් රජතුමා වැඩි පුත්‍යාගෙන් ඉල්ලීමක් කළා මගේ වඩන මගේ කේම දේවිය සුව කරගන්නට මගේ වස්තුවෙන් කොටසක් දෙනවා නුඹට දිවි ගෙවන්ට හොඳයි ඔබට මේ රණ මොනරව අල්ලන් එන්න පුළුවන් නම් මගේ කේමා දේවියව හිසෝකෙන් මුදවා ගන්න මන් නුඹට වස්තුවෙන් කොටසක් දෙනවා මේ ඉෂ්ට කරන්න ඕන වැදි පුත්‍රයා පොරොන්දුවක් වෙලා රණ මොනරව අල්ලන්ට යනවා අටවා උගුලක් තබමින් වැද්දා කැලේ සැඟවෙනවා එතනදී වැඩි වෙලා නොගොස් වැද්දා පරලොව යනවා රණ මොනරව රැගෙන එන්න ගිය වැද්දව මිය ගියේ දන්නා දේවිය හට මෙය වාවනු බැරි වුණේ හොඳ බණ පද අසන්න මින් පසු බැරි වේ යයි සිතුණා හද වාවනු බැරි සෝකෙන් කේම දේවි මිය ඇදුණා ඉරාලය පෙන්වූ දේවිය ඇදුනේ නුඹ හින්දා බරණැස් රජ රණ මොනරා පිළිබඳ වෛරය බැන්දා වැද්ද සිව්වෙනි පර්වතයට ගිහින් උගුලක් අටව තැබුවා රණ මොනරව අල්ලන්ට අර වස්තුවට තියෙන තණ්හාව නිසා උගුලක් අටවල තියලා පැත්තකින් සැඟවිලා බලා සිටියා වැඩි වෙලාවක් යන්න කලින් වැද්ද මරණයට පත් වුණා මේ බව ආරංචි වුණා කේමා දේවියට රණ මොනරව ගේන්ට ගිය වැද්ද මරණයට පත් වුණා අනේ කවද රණ මොනරෙක්ගෙන්
බණපදයක් අහන්ට ලැබෙයිද කේමා දේවියේ ශෝකයෙන් මරණයට පත් වුණා අන්න බඹදත් රජතුමාට රණ මොනර පිළිබඳ වෛරයක් ඇති වුණා උඹ හින්දා තමයි මගේ දේවිය මරණයට පත් වුණේ මං උඹට වෛර කරනවා වෛරෙන් මත් වී මයුරා ගැන රජතුමා එවන්දිනි සිතන්න විය කරුණක් තෙලි තුඩ අරගෙන සැනින් අනි හිමාල වනයේ සිව්වෙනි පර්වතයේ මොනරෙක් ඇත එම මොනරගේ මස් කෑ අය අජරාමර වෙනවා ඇත බඹදත් රජතුමා තෙලි තුඩ අරගෙන හසුනක් ලියනවා සිව්වෙනි පර්වතේ රන්වන් මොනරෙක් ඉන්නවා ඒ මොනරගේ මස් කාපු අය අජරාමර වෙනවා කියලා හසුන ලියලා මෙසේ සංගවා තබනවා එසේ සිතා වෛර සිතින් පාඹුල් පෙට්ටියේ දමා කෙසේ වෙතත් ටික දිනකින් මිය ඇදුනා නිරිඳුතුමා ඒ හසුන පාඹුල් පෙට්ටියේ සංගවලා වෛර සිතින් පසු වුණ මහරජතුමා ටික දිනකින් මරණයට පත් වුණා බරණැස් පුරින් පසු තව රජෙකුත් පාලනය කරනවා පෙර දින රජතුමා තැබුව පාඹුල් පෙට්ටිය දකින්නවා රජතුමා පෙරලියා තිබුණ ලිපිය කියවලා බලනවා අජරාමර වෙන්නට මොන රගේ මස් කන්නට හිතනවා ඊට පසුව තව රජ කෙනෙක් බරණැස් පුරවරේ රජ පදවියට පත් වුණා කලින් රජතුමාගේ පාඹුල් පෙට්ටිය උස්සලා බලනකොට රජතුමා ලියා තිබුණ හසුන දැක්කා ඒ හසුනේ තියෙනවා සිව්වෙනි පර්වතයේ ඉන රණමොනරගේ මස් කෑ අය අජරාමර වෙනවා කියලා මම අජරාමර වෙන්න මේ මොනරගේ මස් කන්න ඕන මේ රජතුමාටත් අරණ මොනරගේ මස් කන්න හිතිලා වැද්දෙක් කැඳවනවා සැනින් කැඳවලා වැද්දෙක් යවනවා මොනරවගෙනෙන්ට කලින් වැද්දා මැරුණසේම මේ මැද්දත් මැරුණා එවිට වහම වැද්දෙක් කැඳවලා කියනවා නුඹ යන්ට ඕන සිව්වෙනි පර්වතේට ඒ රණ මොනරවල්ලන් එන්ට ඕන මං වස්තුව දෙනවා මේ වැද්දත් ගියා සිව්වෙනි පර්වතේට ඇටෙව්ව උගුලක් උගුලක් අටවල පසකට වෙලා බලා ඉන්නකොට ටික වේලාවකින් මරණයට පත් වුණා බරණැසුම් පුර කලින් කලට රජවරු හය දෙනෙක් මලා වෙරගෙන මොනරවගෙන්න ගිය වැදි පිරිසවත් මලා ඔහොම වරින් වරට රණ මොනරගේ මස් කන්න හිතපු රජවරු හය දෙනෙක් මැරුණා වැද්දෝ හය දෙනෙක් මැරුණා ඊළඟට හත්වෙනි වාරේට රජකමට පත් වුණ රජතුමත් අර පාඹුල් පෙට්ටිය උස්සලා බලනවා සත්වෙනි වර තවත් රජ කෙනෙක් බරණැස් පුර රජ වේ උන්තම රණ මොනරගේ මස් කන්නට එතුමත් සිටුවේ කැන්දා තව වැද්දෙක් බඹදත් රජතුමා මාලිගයට තුන්න අනක් වනයට ගොස් මොනරව අල්ලන් එන්නට වහම ගොසින් හිමාලයට රන්වන් මොනරවගෙන එන්න කාවනු දෙමි ඕන තරම් නුඹ හට පීතියෙන් ඉන්න හත්වෙනි රජතුමාටත් හිතුණා රණ මොනරගේ මස් කන්න වැද්දෙක් මාලිගයට ගෙන්වලා කියනවා සිව්වෙනි පර්වතේ ඉන්න රණ මොනරව අල්ලගෙන ආවුත් උඹට දෙනවා සන්තෝෂයෙන් ඉන්න ඕන තරම් කහවුන් මෙන්න මේ වැද්දත් ධන තණ්හාවෙන් දුනු ඊතල අරගෙන සිව්වෙනි පර්වතයට ගියා උගුලක් අටවා තබමින් සැඟව බලා සිටිනවා ඇත
පුදුමයි වැද්දට මේ මොන රගපා එහි පැටලෙන්නේ නැත දින සති මාසද පසු වී සන්ත වුරුන්දක් ගත උනි ධන ලෝභෙන් සිටි වැද්දට රහස කිමක් දැයි වැටහුනි උගුලක් අටවල සැඟවි බලා සිටියා මේ රන්මන් මොනර එනවා ඒ උනාට උගුලේ පටලැවෙන්නේ නැහැ මෙහෙම දින සති මාස වර්ෂ ගණන් පසු වී සත් අවුරුද්දක් ගෙවුණා තාම මේ වැද්දට රණ මොනරව අල්ල ගන්නට බෑ සත් අවුරුද්දකට පස්සේ වැද්ද කල්පනා කරනවා මොකක්ද මේක හේතුව ඇයි වැද්දා ඉන්නේ ධනල් තණ්හාවින් රජතුමාගෙන් ධන වස්තුව ගොඩක් ලබා ගන්නට සුන්දර ලෙස මොන රසමද පර්වතේ මුදුනට එන්නේ තිම්බල වැඩි නිසා තමයි උගුලට අසු නොමවන්නේ පායොදල මොනර රජුව අල්ලන්නට හිතරින්දා පපාසනේ සෙබඩියක්ව අල්ලන් එනවා වැත්තා වැද්ද කල්පනා කරනවා මේ මොනරගේ පිම්බලේ වැඩි එකයි උගුලට අහුවෙන්නේ නැත් හොඳයි මම හොඳ උපායක් යොදන්නම් අන්න සෙබඩියක් වල්ලගෙන ආවා ඒ කියන්නේ මොනර ගැහණු සතෙක් අල්ලගෙන ඇවිත් සූවෙනි පර්වතේ උගුලක් අටවලා සෙබඩිව තබලා දුනු ඊතල මානාගෙන වැද්ද බලාගෙන ඉන්නවා සූවෙනි පර්වතය වෙතට සෙබඩව අත් හැර දමනවා සිත් පිට නැති වැද්දා එදා හිය මානගෙන සිටිනවා අමානෝ වීසෙබඩ ඇවිද පර්වතේ ළඟ මුර කරනවා විශාල පර්වතයේ ඉන්න මොනර රජුන් එය දකිනවා සිත් ඇති වීසෙබඩ වෙතට ආදර හැඟුමක් දැනෙනවා සන්ත වුරුන්දක් රැක සිටි සීලයේ සිත කැළැල් වෙනවා යාසලා කඳු මුදුනින් මොනරා එනවා සෙබඩ ළඟට ක්‍රියා උනා වැද්ද අටව තිබුණ උගුල එක පිම්මට අසුන පසු පාදේ මයුර උගුලේ පැටලී සිටිනවා ඔසවා සිටි දුන්න දමා වැද්දා මේ ලෙස සිටනවා දැන් සෙබඩ පර්වතේ ඇවිද ඇවිද ඉන්නවා අන්න මොන් රජතුමා දැක්කා ලස්සන සෙබඩියක් සත් අවුරුද්දක් රැක්ක සීලී බිඳුණා සෙබඩ ගැන ආදර හැඟීමක් ඇති වුණා මොනරාව මේ සෙබඩි ළඟට එනකොට උගුලේ පටලැවුණා මේක දැක්ක වැද්දා අතේ තිබිච්ච දුනු ඊතල පසකට දාලා එනවා රණ මොනර ගාවට පරම්පරා හතක වැද්දු හැදුවත් මෙතුමව නසන්න මරණය වැළකුණේ මෙතුමගේ පිම්බලයෙන් වෙන්න ඕන මමත් වසර හතක් තිස්සේ වේසුනි කහවනු ලබන්න සමත්තුනේ අද මමයිනි රණ මොනරව අල්ලගන්න වැද්ද හිතනවා පරම්පරා හතක වැද්දු මේ මොන්රව මරන්ට හැදුවත් බැරි උනේ පිම්බලේ වැඩි නිසා මමත් වසර හතක් තිස්සේ සෑහෙන වෙහෙසක් දරලා අද මගේ උගුලට රණ මොන්රව අල්ලගත්තා නමුත් මම නරකයි මේ මොන්රව මරන්න උන්තම මේ මයුර රජා දැමින් කාලය ගෙවන්නේ ගන්තට ඒ රංකහවනු මට නැත ඉම් පලක් වෙන්නේ මගේ දුන්න ඊතලයෙන් උගුලෙලනුව වෙත විදිනවා තින්වත් මේ මයුරු රජා මරණින් මුදවා හරිනවා වැද්ද හිතනවා මේ සීලවන්ත පින්වන්ත රණ මයුරව මරලා මං ගන්න රංකහවනු වලින් මට පලක් වෙන්නේ නැහැ ඒ වස්තුව මට උවම නැහනේ මගේ දුන්න තීතලයක් දාලා මේ ඊතල පහරින් ඔය උගුලේ ලනුව
කපා හරිනවා මන් රණමයුරව මරණින් මුදවා හරිනවා එහෙම හිතපු මේ වැද්දා අටවා තිබුණ උගුලේ රැහැනට ඊතල පහරක් විද්දා ඒ වෙලාවේ පෙරම්පුර්ණ බෝධිසත්ත්ව රණමයුරා මෙන්න මෙහෙම වැද්දාගෙන් ඉල්ලීමක් කළා බෝධිසත්ත්ව මයුර රජුන් මෙලෙසට වදනක් කියන්නේ වැදි රජුනි මා මරන්න සිටිලද බල බලා ඉන්නේ පනතියෙන්දි මා කැඳවන් මහරජතුමා වෙතට යන්න ඕනතරම් රංකාවනු ඔබට ලැබෙයි බියනුවන්න අනේ මයුර උතුමාණනි කල වරදට සමාවෙන්න ගුණ යහපත් ඔබතුමාව මට බැහැ නිරිඳුට පුදන්න වැදි රජතුමනි මා මරලා රයියන් තුමනාවක් නැහැ මාව පන පිටින් මහරජතුමා ළඟට අරගෙන යන්න ඔබ ටෝන තරම් රංකහවනු ලැබි වැදි රජුන් කියනවා පින්වත් මයුර රජතුමනි මංහත් අවුරුද්දක් ඔබ මරන්ටයි සූදානමින් සිටි නමුත් ඔබේ සිල්වත් ගුණය නිසා පින් බලය නිසා මං ඒ අදහස අදින් අත්හැරියා ඔබතුමාව මම මහරජතුමාට පාවා දෙන්නේ නැහැ මටේ රං කහවණු වලින් පළක් නැ මං ඔබතුමා ගැන තාමත් පැහැදීමකටපත් උනා සුදන ගුණය දත් ඔබතුම මුළු ලොවටම සිතක් වෙනවා නොදැන කරපු වරද නිසා මම පංචස්ථාප වෙනවා අම විසිතුරු වචන කියා මයුරු රජා අති උත්තම මම ඔබට පවසන්නේ නිවම් පුරට යන අන්දම නුවණින් ඒ මයුරු රජා වැද්දා වෙත බණ දෙසෙනවා බව දුක දුරු කර වැදි රජ දෙසු දහමට සවන් දෙනවා නොදැන කරපු වරදට වැදි රජතුමා සමාව ඉල්ල හිටියා අන්න ඒ වෙලාවේ රණමොණ රජතුමා වැදි රජා වෙත ධර්ම දේශනාවක් කරනවා ඒ දේශනා කරපු ධර්මය බොහොම සන්තෝෂයෙන් වැදි රජතුමා ශ්‍රවණය කළා ඕපනෝ වී බෝධිසත්ත් පස්පව් ගැන කියා දෙනවා පාපසිත ඇති වැදි රජු හට සසර සැපත කලකිරෙනවා ඇදි ඇදි එන දහම් සිසිල සිතට සහනයක් ගෙනිය වැදි රජු පව් දුරු වීමෙන් පසේ බුදු කෙනෙක් වුණේය අන්න වැදි රජතුමා රණ මයුරගෙන් බණ අහලා සසර කලකිරිලා පසේ බුදුවරයෙක් බවට පත් වුණා බුදු වෙන ඒ මයුරු රජුට එය දිවසින් පෙනුණා බුදු ගති ඇති වැදි නිරිඳුට සදහම් සුව දැනුණා මයුරලෙසින් ඉපදී වැද්දව යහමග යැව්වේ බිම්බර සම්බුදු පියාය මනහර දම් දෙසුවේ බලන්න පින්නතුනි රණ මොනරගෙන් බණ අහලා වැඩි රජ කෙනෙක් පසේ බුදුවරයෙක් වුණා ඒ පසේ බුදුවරයෙක් වෙන බව මොන රජතුමාට දිවසින් පෙනුණා ඔබ දැන් සවන් යොමු කළේ මහා මයුර ජාතක කතාවට